산두, 산두, 산두. 나무다스 바게베토 아레하토 삼마 삼부다스. 나무다스 바게베토 아레하토 삼마 삼부다스. 나무 다스 바게베토 아레하토 삼마 삼부다스. 사두 사두 사두. 나무 부드하야 스라드하반타 빈나투니 아다다와세 아피 수트라 판테테 මේ දවස්වල ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය තුන පොත් වහන්සේගේ සූත්‍ර දේශනා. ඉතින් අපි පසුගිය දවස්වල පින්නස් ස්වාමීන් වහන්සේලාට විශේෂ විස්තර දේශනා තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඒකට අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ හතරවෙනි වර්ගය. ඒකට ඒ වර්ගයේ නම තමයි සුමනා වර්ගය. ඒකට ඒ වර්ගයේ සූත්‍ර ගොඩාක් තියෙන්නේ ගිහි අයටම ඉලක්ක කරලා බුදුරජාණන් වහන්සේ කරපු දේශනා. ඒ නිසා අපි සූත්‍ර දේශනා හොඳට ඉගෙන ගත්තොත් අපේ ගිහි ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්නේ සූත්‍ර උපකාරී වෙනවා. ඉතින් අය සුමනා වර්ගයේ තියෙන පළවෙනි සූත්‍රය තමයි සුමනා කියන සූත්‍රය. ඒකට ඒකේ තේරුම තමයි සුමනා කියන රාජකුමාරියට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමේ අනේ පිටිසිරිතමාගේ ආරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඒ සුමනා කියන රාජකුමාරිය රාජකුමාරිකාවන් 500ක් එක්ක තවත් ඒ රජවාසලේ සිටි රාජකුමාරිකාවන් 500ක් එක්ක රත 500කින්. ඒතර එක රතයකින් එක කුමාරී ගාන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකට 500ක් පිරිවරණ ලැබුව භාග්‍යතුන් වහන්සේ වෙතට පැමිණියා කියන පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ ඒ රාජකුමාරිය බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේට කියන පැත්තකින් වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේ මේ කරුණේලා ශ්‍රාවකව දෙන්නෙක් ඉන්නවා. එතකොට මේකට නිදාන කතාවක් තියෙනවා මේ දේශනාව කරන්න. එතකොට මේ කරුණේලා ශ්‍රාවකව දෙන්නෙක් ඉන්නවා කියනවා. එතකොට මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ දෙන්නම ඔවුන් දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි කියනවා. දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි. ඒ වගේම සීලයෙන් සමානයි කියනවා. සීලයමුත් දෙන්නම සමානයි. ප්‍රඥාවෙන් සමානයි. ප්‍රඥාවමුත් දෙන්නම සමානයි. එතන මොකෙන් මොකෙන්ද සමාන? සීලයෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන්. ඔය තුනෙන්ම සමානයි කියනවා දෙන්න. තොර ශ්‍රද්ධාවෙන් සමානයි කියන්නේ මොකක්ද? තොර බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි හිත පහදවා ගැනීම ශ්‍රද්ධාව කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන ඉන්න විදිහ දෙන්නම එකම විදිහට හිත පහදවගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තේම අරහං. ඒකාන්තේම සම්මා සම්බුද්ධයි. විද්‍යාචන සම්පන්නයි. සුගතයි. ලෝකවිදු. අනුත්තර පුරිස ධම්මසාරති. සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාකි. එතකොට මේ දෙන්නම බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන විදිහ එක විදිහටම හිත පහදවගෙන ඉන්න. ඒ වගේම සීලෙමුත් දෙන්නම සමානයි කියනවා. එතකොට දෙන්නම සමහරට පන්සිල් නම් දෙන්නම පන්සිල්. දෙන්නම දස්සීල් සමාදන් වෙලා ඉන්නා නම් දෙන්නම දස්සීල්. අපි කියමු උපසම්පදා වුණා කියලා දෙන්නේ. දෙන්නම උපසම්පදා සීලෙන් සමානයි. ඊට පස්සේ ප්‍රඥාවෙන් සමානයි කියන්නේ ජීවිතය ගැන අවබෝධයක් ඇතිකම දෙන්නටම ඒක සමානව තියෙනවා. මේ ජීවිත අවබෝධය ඒ දෙන්නටම එක විදිහටම තියෙන සමාන. ඉතින් ඒ වුණාට එක්කෙනෙක් දානෙ දෙනවා කියනවා. එක්කෙනෙක් දම් පැම් පූජා කරනවා කියනවා. අනිත් කෙනා දන් නොදෙයි කියනවා. ඔවුන් කය බිඳී මරණින් පතු සුගති සංඝයාත සර්ග ලෝකේ උපදින්නා වුනම් ස්වාමීනි දෙවියන් බවට පත් වූ ඔවුන්ගේ විශේෂයක් පෙනේද? වෙනස් වූ බවක් පෙනේද කියනවා.
ශ්‍රද්ධාවෙන් සමාන නම්, සීලයෙන් සමාන නම්, ප්‍රඥාවෙන් සමාන නම්, ඒක න අනිවාර්යයෙන් මරණයෙන් පස්සේ සුගතිය උපත කරා යනවා. හැබැයි මේ දෙන්නගේ තියෙන වෙනස මොකක්ද? එතකොට එක්කෙනෙක් දාන දෙනවා, අනෙක් කෙනා දාන දෙන්නේ නැහැ. එතකොට මේ වෙනස තමයි මේ දෙන්නගේ තියෙන්නේ. ඉතින් මේ දෙන්නා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සුමනා කියන රාජකුමාරිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුමනාවෙනි වෙනසක් තිබේ. භාග්‍යතුන් වහන්සේ වදාළසේක. මේ දෙන්නගේ අනිවාර්යම වෙනසක් තියෙනවා කියලා දේශනා කළා. එතකොට දැන් මේ කතාව මේ දේශනාව කරන්නේ නිදාන කතාව උනේ අටුවා කතාවේ තියෙන අටුවාවල හරි ලස්සන සිදුවීම. ඒ තමයි ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එකට පින් කරපු දෙන්නෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ ඉපදලා තියෙනවා. ඉතින් මේ දෙන්නම ඒ කාලේ හොඳට දම්පැන් පූජා කළා, හොඳට හිටිය දෙන්නේ. ඉතින් මේ දෙන්නම මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ එක්කෙනෙක් ඉපදුනේ රාජ කුමාරිකාවගේ කුසී. ඒක රජමාලිගාවේ දරුවෙක් කියලා ඉපදුනා. අනෙක් කෙනා රජවාසලේම දාසියගේ කුසේ තමයි ඉපදුනේ. ඒක දාසියගේ කුසෙන් එක දරුවෙක් ඉපදුනා, රාජකුමාරිකාවගේ කුසෙන් තව දරුවෙක් ඉපදුනා. දැන් මේ දෙන්නටම නන් තියෙන දවස උදා වුණා. නන් තියෙන දවස උදා වුණාට පස්සේ දැන් අර රාජකුමාරයා ඉන්නවානේ. එයා හොඳට විල්ලුද මේ පලස් වලින් හදපු උඩු වියන් බැඳපු හොඳ ආසනයක නිදි කරලා තියෙනවා උඩුමැලිය අතට. දාසියගේ පුතා බිම පැදුරක් දාලා නිකම් දාලා බිම නිදාගෙන ඉන්නවා. ඉතින් මේ දෙන්නම විශේෂ හැකියාවක් තිබ්බා. එකපාර මේ දෙන්නට මේ පුබ්බේදී පෙර ජීවිත සිහි කරන්න පුළුවන් කමක් ඇති වුණා. දෙන්නටම එකපාරම සාමාන්‍යයෙන් අසාමාන්‍ය සිහි විත හැකියාවක්. ඊට පස්සේ මොකද කරේ? දැන් අර ඇඳ උඩ ඉන්න කෙනා කුමාරයා කියනවා අර බිම ඉන්න කෙනාට, ඇත්තද ඇතිද උඹට විච්ච වැඩේ දන්නු දුන්න එකේ විපාක විඳිනව බිම ඉන්න කිව්වා. දැන් පුංචි ළමයා කතා කරනවා. ඊට පස්සේ පහළ බිම ඉන්න කෙනා කියනවා, ඔයා ඉතින් උඩ හිටියට ඔයාගෙත් තියෙන රූපයක්, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වාය සතර මා ධාතුන්ගෙන ඔයත් හැදලා තියෙන කිව්වා. දැන් දෙන්නා මෙහෙම බලනකොට ප්‍රඥාවන්තද නැද්ද? අන්න දෙන්නා ප්‍රඥාවෙන් සමානයි තමයි අපිට ඒ කාරණෙන් තේරෙන්නේ. එතකොට දෙන්නා පොඩි කාලේ තිය සීලේ පළදු වෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඒ සීලියම සමාන. ඒක ශ්‍රද්ධාවත් දෙන්නගේ එන සමානව තිබිලා තියෙනවා. හැබැයි ඉපදලා තියෙන්නේ එක්කෙනේ රජපවුල, එක්කෙනේ දාසේ කුසී. මේ වෙනස අහගෙන මේ දෙන කතා කරනවා අර සුමනා කියන රාජකුමාරිය අහගෙන හිටියා. රජමාලිගා. අහගෙන ඉඳලා තමයි මෙයාට කල්පනා වුණේ, එහෙනම් මේ දෙන්නගේ මොකක් හරි මේ තැන විශේෂයක් තියෙනවා. මේක මම බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා ගිහිල්ලා තමයි මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. මොකද ඇහුවේ බුදුරජාණන් වහන්සේගෙන්? භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් සමාන දෙන්නෙක් ඉන්නවා, සීලයෙන් සමාන දෙන්නෙක් ඉන්නවා, ප්‍රඥාවෙන් සමාන දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න එක්කෙනෙක් දාන දෙනවා, අනෙක් කෙනා දම්පැන් පූජා කරන්නේ නැහැ. ඉතින් මේ දෙන්නගෙන් මැරුණාට පස්සේ සුගතිය උපදිනවා නම් මේ දෙන්නගේ වෙනසක් තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ මොකද උත්තර දුන්නේ? ස්වාමී මේ සුමනාවනි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. සුමනාවනි යම් මේ දන් දුන් කෙනෙක් වෙයිද, හේ දෙවියෝයේ අර දන් දුන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටී කියන. එතකොට දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා කරුණු පහකින් ඉදිරියෙන් ඉන්නවා කියන. එතකොට ඒ කරුණු පහ තමයි එනම් දිව්‍ය ආවසේ. එතකොට දන් දීපු කෙනා දිව්‍ය ආවසේ වැඩි. දිව්‍ය පැහැයෙන්, දිව්‍ය වර්ණයෙන් දන් දීපු කෙනා වැඩි. ඊට පස්සේ දිව්‍ය සැපේමුත් වැඩි. ඊට පස්සේ දිව්‍ය පරිවාර සම්පත්තියෙමුත් පිරිවරත් එයාට හොඳට දිව්‍ය ලෝකෙ ඉන්නවා. දිව්‍ය අධිපති භාවයෙනුත් යුත්තයි, බලයමුත් එයා වැඩි කියනවා. දන් දීපු නොදීපු කෙනාට වඩා. සුමනාවනි යම් මේ දන් නොදුන් කෙනෙක් වෙයිද, හේ දෙවියෝ අර දන් දුන් කෙනෙක් වෙයිද, හේ දෙවියන් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස්කරුණින් ඉදිරියෙන් සිටින්නේ වෙයි කියන. එතකොට ඔන්න කරුණු පහකින් එහෙනම් ඉදිරියෙන් ඉන්නවා දන් දීපු කෙනයි දන් නොදීපු කෙනාට වඩා.
ඊට පස්සේ දැන් මේ රාජකුමාරිය අහනවා දැන් අර හිතේ තියෙන අර ළමයි දෙනගේ ප්‍රශ්නේනේ දැන් හිතේ තියෙන්නේ. ඊට පස්සේ අහනවා ඉදින් ස්වාමීනි ඔවුන් දෙයින් චුතව යාලි මෙලවට එත්නම් ස්වාමීනි මිනිස් ලෝක උපන් ඔවුන්ගේ විශේෂයක් පෙනේද කියලා අහනවා. මේ දෙන දිව්‍ය ලෝකයේ ආසිරේලා මනුෂ්‍ය ලෝකයට ආවොත් මනුෂ්‍ය ලෝකෙත් වෙනසක් තියෙද කියලා අහනවා මේ දෙන්නගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුමනාවිනි වෙනසක් තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක. මනුෂ්‍ය ලෝකයාවත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා කියලා. සුමනාවිනි දන් දුන් කෙනෙක් වෙයිද? හේ මිනිස්සු ඒ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වේ. මනුෂ්‍ය ලෝකයට ආවත් කරුණ පහකින් ඉදිරියෙන් ඉන්නවා දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා. ඒ වනාද අර කරුණු පහම තමයි මනුස්ස ආවුසයෙන් වැඩිය කියනවා. ඊට පස්සේ මනුස්ස පැහැයෙන් මනුස්ස සැපයෙන් මනුස්ස පරිවාර සම්පත්තියෙන් මනුස්ස අධිපති භාවයෙන් අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන වැඩිය කියන. දැන් ඒක අපිට පේන්න තියෙන සාමාන්‍ය නේද මනුස්ස ලෝකේ එක එක මට්ටම්වල මිනිස්සු දකින්න හම්බ වෙනවා. සමහරු හොඳ දීර්ඝාසී ඉන්න අය අපිට පේනවා. සමහරු අඩු ආස ඇති අය පේනවා. සමහරු පහයෙන් හරි ලස්සන අය දකින්න හම්බ වෙනවා. සමහරු බලනකොට කැත අය දකින්න හම්බ වෙනවා. සමහරු සැපයෙන් බහුල අය අපිට දකින්න හම්බ වෙනවා. සමහරු දුප්පත් අය දකින්න හම්බ වෙනවා. සමහරුන්ට හොඳ පරිවාර සම්පත්තිය තියෙනවා. සමහරුන්ට කවුරුවක් නැහැ. සමහරුන්ට හොඳ අධිපති භාවයක් තියෙනවා. සමහරුන්ට එහෙම අධිපති භාවයක් නැහැ. වෙනස ලෝකේ තියෙනවා. ඒ වෙනස ලෝකේ ඇති වෙලා තියෙන්නේ නම් දන් දීපේකේ විපාකයක් හැටියට. ඊට පස්සේ ඕන දැන් මේ සුමන අහනවා තවත් ප්‍රශ්නයක්. දැන් ප්‍රශ්න ගොඩක් සුමනාට ඇති වෙලා තියෙන සුමනා කියන රාජ කුමාරියට. ඊට පස්සේ අහනවා ස්වාමීනි ඔවුන් දෙදෙනා ගිහි ජීවිතේ නික්ම අනගාරික බුදුසසුනේ පැවිදි වෙත්නම් ස්වාමීනි පැවිදි වූ ඔවුන්ගේ විශේෂත්වයක් තියෙද කියලා. දැන් මේ දෙන පැවිදි වුණොත් පැවිදි වුණාට පස්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තර දෙනවා සුමනාවිරි වෙනසක් තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක. එතකොට පැවිදි වුණත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද පැවිදි වුණාට පස්සේ තියෙන වෙනස සුමනාවිරි යම් මේ දන් දුන් කෙනෙක් වේද හේ පැවිදි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වේ. එතනත් කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ කරුණු පහ පහ දේශනා කරන්නේ මොකද? දැන් මේ පොත්වහන්සේගේ තියෙන්නේ අංගුත්තර නිකායේ තුන පොත්වහන්සේගේ පංචක නිපාතේ කියලා අපි කියන්නේ. එතකොට කරුණු පහ බැගින් තමයි මේ සූත්‍ර පොත්වහන්සේගේ හැම සූත්‍රයක්ම විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ වෙනස තමයි කියන පැවිදි වුණාට පස්සේ කරුණු පහක් තියනා කියනවා. ඒ තමයි එනම් අනුන් විසින් ඇයද සිටින්නේ බොහෝ සිවුරු පරිභෝග කරයි ඇයද නොසිටින්නේ නම් අල්ප වශයෙනි කියන. එතකොට ඒ පැවිදි වෙච්ච කෙනාට සිවුරු හොඳට හම්බ වෙනවා කියනවා. දන් නොදුම් කෙනාට වඩා දන් දීපු කෙනාට සිවුරු ඕන තරම් කිසි අඩු පහඩුවක් නැහැ කියන. ඊට පස්සේ ඊළඟ එක තමයි දන් නොදුන් කෙනාට වඩා දන් දීපු කෙනාට පිණ්ඩපාතේ දානි හොඳට හම්බ වෙනවා කියනවා කිසිම අඩුපාඩුවක් නැතුව. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ දානි හොයන එක ගොඩක් දුෂ්කර කටයුත්තක් නේ. කියන්නේ තැම්ම ගණන් පයින් ගිහිලා තමයි පිණ්ඩපාත ටිකක් හොයාගෙන තමන්ගේ දානි සකස් කරගන්නේ. එතකොට ඒ කාලේ පවාහෙනම් ඒ පිණ්ඩපාත වැඩෙනකොට ඒ ඉක්මනට දානි හම්බ වෙනවා අර දන් දීපේකේ විපාකේ. දැන් සීවිලි මහරහතන් වහන්සේ ගැන අපි අහලා තියෙනවා. ඒතර සීවිලි මහරහතන් කොහේ ගියත් දානි අඩුවක් නැහැ හොඳට හම්බ වෙන. ඉතින් රාන් ඒ වගේ ඒ දන් දීපු කෙනාට දානි හොඳට හම්බ වෙනවා. පිණ්ඩපාතේ හොඳට හම්බ වෙනවා කියනවා. ඊට පස්සේ ඉස්සර සිවුරු හම්බ වෙනවා, පිණ්ඩපාතේ හම්බ වෙනවා. ඊට පස්සේ කුටි සෙනසුන් බොහෝ හම්බ වෙනවා කියනවා. කිසිම අඩුපාඩුවක් නැහැ කියනවා. කුටි සෙනසුන් යාට දන් දීපු කෙනාට හොඳට කුටි සෙනසුන් කිසිම අඩුපාඩුවක් නැතුව හම්බ වෙනවා කියනවා. ඊළඟ එක තමයි බෙහෙත් පිරිකර. එයාට අසනීපයක් වෙච්ච හැටි බෙහෙත් ඕන විදිහට හම්බ වෙනවා කියන තමන්ගේ අසනීපයට ගැළපෙන විදිහටම බෙහෙත් ටික හොඳට හම්බ වෙනවා කියනවා අර දන් දීපේකේ විපාකයක් හැටියට.
ඊට පස්සේ එක තමයි ඒක හරි ලස්සන කාරණයක් පස්සෙන එක යම් සබ්‍රක්මචාරීන් වහන්සේලා සමග වාසය කරයි නම් ඒ සබ්‍රක්මචාරීන් වහන්සේලා දවට මනාපු කාය කර්ම බහුලව හැසිරෙන්නේ වෙයි. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට ඉන්නකොට එයාට අමනාප ඇති වෙන්නේ හම් වෙන්නේ නැහැ වැඩි කාය ක්‍රියා. නිතරම එයාට අනිත් ස්වාමීන් වහන්සේලාගේ හම් වෙන්නේ හොඳ සතුට ඇති වෙන කායික ක්‍රියාවල හම් වෙන්නේ ඇසුරු කරනකොට. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි අනිත් පැත්තට ගත්තොත් ඇඟේ හැප්පුණොම තරහා යනවා. ඊට පස්සේ මොකක් හරි කිව්වොත් එහෙත් තරහා යනවා. ඒ තරහා යන දේවල් සිද්ධ වෙන්නේ නෑ මේ ස්වාමීන් වහන්සේට. අනේ ස්වාමීන් වහන්සේලාගේ හොඳ කායික ක්‍රියාවල් තමයි ගෙදරක වුණත් ඒවනේ. ගෙදරක වුණත් ඒ දන් දීපු කෙනාට ඒ අනිත් කට්ටියෙන් ගෙදර ගැටලු ඇති වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ කායික ක්‍රියා, ඊට පස්සේ වාචික ක්‍රියා. මනාප වචන තමයි යාට නිතරම අහන්න හම් වෙන්නේ. පිය මනාප වචන තමයි අහන්න හම් වෙන්නේ. අමනාප වචන වැඩි අහන්න හම් වෙන්නේ නැහැ. ඒකට ඒකටත් හේතු වෙන මොකද්ද? දන් දීපයේ විපාකයක්. ඊට පස්සේ ඒ මනෝ කර්මත් බහුල වශයෙන් හැසිරෙත් අමනාප දේවල් අල්ප වශයෙන් කියනවා. ඒකට මානසික මනසට එන සිතවිලිත් යාට හොඳ මනස මානසික සිතවිලි තමයි යාට නිතර වෙන්නේ. අමනාප ගැටෙනේ වැඩි වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ සුමනාවනි දන් නොදුන් කෙනෙක් වේද හේ පැවිදි යාර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණකින් ඉදිරියෙන් සිටී කියනවා. ඒතකොට මෙන්න මේ කරුණු පහෙන් ඉදිරියෙන් ඉන්නවා දන් දීපු කෙනා නොදුන් කෙනාට වඩා. මොනවාද ඒ කරුණු පහ? දන් දීපු ස්වාමීන් වහන්සේට හොඳට සිවුරු හම්බ වෙනවා. හොඳට පිණ්ඩපාතේ හම්බ වෙනවා. හොඳට කුටි සෙනසුන් හම්බ වෙනවා. හොඳට බෙහෙත් පිරිකර හම්බ වෙනවා. ඊට පස්සේ නිතර මේ ස්වාමීන් වහන්සේ හම්බ වෙන්නේ මනාපක කායික ක්‍රියා. මනාප වචන ඇහෙන්නේ. මනාප සිතුවිලි තමයි හොඳ නිතර මෙයාගේ හිතට ගලාගෙන එන්නේ කියන්නේ. ඒකට ඒක සැපයක් නෙවෙයි. දැන් අපි පිනේ විපාක හැටියට සැපනේ අපි බලාපොරොත්තු සැපනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දන් දුන්නොත් ඒකේ විපාක හැටියට සැප විපාක හම්බ වෙනවා කියලානේ. එතකොට දැන් මේ කරුණ ඔක්කොම සැප තමයි යාට හම්බ වෙලා තියෙන්නේ. දැන් කොහොමදට දානේ හම්බ වෙනව නම්, හොඳට කොටියක් හම්බ වෙනව නම්, හොඳට බෙහෙට්ටියක් හම්බ වෙනව, හැම දෙයකින්ම සැපයක් තමයි උදා කරලා දෙන්නේ. එතකොට ඒකට හේතු එහෙනම් මොකද? දන් දීපේකයි නොදීපේකයි වෙනස තමයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරලා දුන්නේ. ඊට පස්සේ දැන් මේ සුමනාවට තවත් ප්‍රශ්නයක් ආවා. දැන් ප්‍රශ්න වෙලක් වෙනවා නේද? ඉස්සෙල්ලම ආව ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගේ එක්කෙනෙක් දම්පැන් පූජා කරනවා, එක්කෙනෙක් දම්පැන් පූජා කරන්නේ නැහැ. එතකොට මේ දෙන්නම දාන මේ මරණයෙන් පස්සේ සුගතිය උපතක් කරා යනවා. ගියාට පස්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. දන් දීපු කෙනා කරුණු පහකින් ඉදිරියෙන් ඉන්නවා දන් නොදීපු කෙනාට වඩා. ඒ තමයි දිව්‍ය ආවස, දිව්‍ය වර්ණේ, දිව්‍ය සැපේ, දිව්‍ය පරිවාර සම්පත්තිය, දිව්‍ය ආධිපති භාවය කියන කරුණු පහෙන්. ඊට පස්සේ සුමනාව දෙවෙනි ප්‍රශ්නේ මේ දෙන්නම දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවද? එතකොටත් බුදුරජාණන් වහන්සේ කිව්වා කරුණු පහකින් ඉදිරියෙන් ඉන්නවා දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා. ඒ මොනවාද? මනුස්ස ආයුෂයෙන්, මනුස්ස වර්ණයෙන්, මනුස්ස සැපයෙන්, මනුස්ස පරිවාර සම්පත්තියෙන්, මනුස්ස ආධිපති භාවයෙන්. ඊට පස්සේ සුමනහව මේ දෙන්නම මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ වෙනසක් තියෙනවා. එතකොටත් බුදුරජාණන් වහන්සේ කිව්වා පැවිදි වුණාට පස්සෙත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. ඒ තමයි කරුණු පහකින් ඉදිරියෙන් ඉන්නවා දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා. ඒ තමයි හොඳට සිවුරු පිරිකර හම්බ වෙනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ හම්බ වෙනවා, කුටි සෙනසුන් හම්බ වෙනවා, බෙහෙත් ක්‍රිය හම්බ වෙනවා. ඒ වගේ මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නිතරම යාට අහන්න දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඉසුමන අහනවා තවත් ප්‍රශ්නයක්. ස්වාමීනි, ඉතින් පැවිද්දන් මේ දෙදෙනා පැවිදි ජීවිතේ සාර්ථක කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවෙන මෙකරුණේලා නම් ඔවුන්ගේ කිසිදු වෙනසක් නොපවසමි කියනවා.
එනම් තවත් කෙනකගේ විමුක්තියක් හා අනෙකගේ විමුක්තිය හා සමානයි කියන. තුර විමුක්තියේ කිසි වෙනසක් නෑ කියන. ධාර පහරාජ සූත්‍රතියෙන් මහා සාගරයට කොච්චර වතුර දැම්මත් උතුරලා යන්නේ නෑ. ආන් ඒ වගේ විමුක්තියට පත්වෙච්චයි කොච්චර පත්තුරන් මේක ඉතුර ඉවර වෙන්නේ නෑ. එදුර විමුක්තිය සමානයි දෙන්නම්. ඒකෙන් වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. ඊට පස්සෙ මේ විදිහට කිව්වට පස්සේ දැන් මේ සුමනාවට හරි සතුටක් ඇති වුණා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ගොඩාක් එහෙමනේ දේශනාව අහලා ඉවර වෙනකොට ඒ අයට හරි සතුටක් ඇති වෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් නිතේ තිබ්බේ. අර සිදුවීම මතකයි නේද? අර ළමයා දෙන්නගේ කතා බහෙන් තමයි මේ සූත්‍රයේ මුල පිරුවේ. ඊට පස්සේ මේ සුමනාවට හරි සතුටක් ඇති වෙලා කියනවා, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි. මේකනම් මහා ආශ්චර්යයක්මයි. මේකනම් අද්භූත සිදුවීමක් නයි. ස්වාමීනි දන් දීම කළ යුතු දෙයක්මයි කියලා ප්‍රකාශ කළා. මේ දන් දෙන එකනම් අපි කළ යුතුමයි. පින් කිරීම කළ යුතු දෙයක්මයි කිව්වා. දන් දෙන එකත් කළ යුතුයි. පින් කිරීමත් කළ යුතුමයි. දෙව්ලෝ උපන්නාටද උපකාර වන්නේ පිනමයි කිව්වා. මනුස්ස ලෝකේ ඉපදුනත් එයාට උපකාර වන්නේ පිනමයි. පැවිදි වුණාට පස්සේ උපකාර වන්නේ පිනමයි කියලා සුමනා කිව්වා. දැන් ඒක හොඳට මතක තියාගන්න ඕනේ කාරණා. මොකද මතක තියාගන්න ඕනේ, දන් දීම කළ යුතු දෙයක්මයි. පින් කිරීම කළ යුතු දෙයක්මයි. දෙව්ලෝ උපන්නත් උපකාර පිණිස පවතින්නේ පිනමයි. මනුස්ස ලෝකයේ උපත ලැබුවත් සැපේ පිණිස පවතින්නේ පිනමයි. පැවිදි වුණත් සැපේ පිණිස පවතින්නේ පිනමයි කියලා හොඳට තමන්ගේ හිතේ මතක තියාගන්න ඕන. එතකොට තමයි අපිට දැන් පින් කරනවට අපිට පිනේ විපාක පේන්නේ නැහැ නේද එකපාරම. දැන් අපි දානයක් දුන්නට පස්සේ, සීල් රැක්කට පස්සේ, භාවනා කරාට පස්සේ පින් සිද්ධ වෙනවනේ, පින් රැස් වෙනවනේ. ඒ පින අපිට පේන්නේ නැහැනේ. අපිට කරන දේ තමයි පේන්නේ. එතකොට මේ පින ගැන අපි විශ්වාස ඇති කරගන්නේ මේ බුද්ධ දේශනා ඇසුරෙන් තමයි. අපි විශ්වාස ඇති කරගන්නේ මේකෙන් පිනක් සිද්ධ වෙනවමයි කියන. එතකොට ආන් ඒක නිසා මේ කාරණාවට මතක තියාගත්තොත් අපිට හොඳ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පින ගැන වදාළ දේවල් ඇත්තක්මයි. දැන් පින් කළ යුතුමයි කිව්වා. දන් දීම කළ යුතුමයි. දෙව්ලෝ උපන්නත් ඒකයි සැපේ පිණිස පවතින්නේ පිනමයි. මනුස්ස ලෝකේ ඉපදුනත් සැපේ පිණිස පවතින්නේ පිනමයි. පැවිදි වුණත් සැපේ පිණිස පවතින්නේ පිනමයි. ඊට පස්සේ තවත් තියෙනවා ඉස්සරහට තව වෙන සූත්‍රයක තියෙනවා කරුණු දෙකක්. තිරිසන් ලෝකේ ඉපදුනත් ඒ තිරිසන් සත්තුන්ට සැපේ පිණිස පවතින්නේ පිනයි. ප්‍රේත ලෝකේ ඉපදුනත් ප්‍රේතයන්ටත් සැපේ පිණිස පවතින්නේ පිනමයි. අහලා තියෙනවද ඒ කතාව? ධානුසෝණී කියලා සූත්‍රයක තියෙනවා. එතකොට ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් මනුස්ස ලෝකයේදී මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා කවුරු හරි කෙනෙක්. ඒක සම්මාදිට්ඨියක් නෑ යාට. මිත්‍යා දෘෂ්ටිකේ ඉඳගෙන දානෙ දෙනවා ඒගොල්ලෝ. දාම් පෑම් පූජා කරනවා. දැන් එහෙමයි ගොඩාක් ඉන්නවනේ සමාජෙ. දැන් අපි කියමු ශ්‍රද්ධාව නැති අය දන් දෙන ඕන තරම්. මිත්‍යා දෘෂ්ටික අදහස් තියාගෙන. ඒ අය මරණයෙන් පස්සේ අර මිත්‍යා දෘෂ්ටික කෙනාට උපදින්න තියෙන ලෝක දෙකයිනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එකක් තමයි නිරේ, එහෙම නැත්නම් තිරිසල් ලෝක. එදුවර මිත්‍යා දෘෂ්ටි කියන නිරේ යන්නේ නැතුව තිරිසල් ලෝකෙ ඉපදුනොත් ආන් එයාට දැන් දන් දීපු කෙනෙක් නෙමෙයි. ඒ දන් දීපේකේ විපාක හැටියට තිරිසල් ලෝකේ සැප බහුල සත්ත්ව වෙලා උපදිනවා කියනවා. ඔන්න වැඩේ. එහෙනම් දැන් අපි ඇති කරන සත්ත්වෝ විස්තර කරන්නේ. ගෙවල් වල ඇති කරන සත්තුන්ට ගොඩක් සැප පහසුකම් තියෙනවානේ. ඔය පාරවල් ඉන්න බල්ලොන්ට පූසොන්ට මොකක්වත් නැහැ. නේද? ආන් එතකොට ඒ සැපේ පිණිසේ සත්තුන්ගේ උපකාර වෙලා තියෙන්නේ අර පෙර ජීවිතවල දන් දීලා තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටියක ඉඳලා තමයි දන් දීලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රේත ලෝකෙත් වගේමයි. ප්‍රේත ලෝකෙත් යම් ප්‍රේතයෝ එක එක විදිහ අකුසල් කරපුවයි ඉන්නවා. සමහරු කයෙන් හොඳ වැඩ කළා, වචනයෙන් නරක දේවල් කළා. ඒසාව වචනය දැන් අර ඌරු කටක් ඇති ප්‍රේත වස්තු කතේ. එතකොට යාගේ ඌරු කටාවේ වචනින් බොරු කියලා කේලං කියලා අනුන් කොටවලා. ලස්සන කයක් තියෙනවා, කයෙන් හොඳට සිල් රැකලා. එතකොට එහෙනම් ඒකෙත් වෙනසක් තියෙනවා. තව ලස්සන සිදුවීමක් තියෙනවා. ඔන්න ඒක මේ උපාසක මහත්තයෙකුයි එක ස්වාමින්වහන්සේ නමකුයි ඒ කාලේ මේ නෑ එක ස්වාමින්වහන්සේ නමක්. ඒක මිනිස්සෙක්ගේ ජොබ් එක රැකියාව තමයි සත්තු මරණ එක.
මේ අවදී ඉඳලා වැඩේ සත්තු මරණ එක. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආ උපාසක මහත්තයාට සත්තු මරන මිනිස්සයාට කියනවා ඔය සත්තු මරණ එක හොඳ නැහැ. පව සිද්ධ වෙන වැඩක් ඕක කරන්න එපා කියලා නිතර නිතර කියනවා. මේ මිනිස්සයා අහන්නෙම නැහැ. ඊට පස්සේ මේ අහන්න නැතුව ඉඳලා දැන් අර ස්වාමීන් වහන්සේලා කියන එක අතහරින්නෙත් නැහැ. දිගටම කියනවා. කියලා 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 දැන් අපිට සමහර එපා වෙනවා ටිකක් එකපාරක් දෙපාරක් කිව්වට පස්සේ නේද? මේ ස්වාමීන් වහන්සේ මේ උපාසක මහත්තයා දිගටම කිව්වා. කිව්වට පස්සේ මෙයාට කාලයක් යනකොට දැන් මේකෙන් බේරෙන්න බැරුව ගියා. මෙයා කිව්ව ඊට පස්සේ එහෙනම් ස්වාමීන් වහන්සේ උපාසක මහත්තයයි කියන නිසා මං රාත්‍රී කාලේ සිල් රකින්නම්. උදේ වරුවේ නම් මට බෑ කිව්වා නිකන් ඉන්න. උදේ වරුවේ රැකියාව කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ උදේ ඉඳලා හවස වෙනකම් සත්තු මරණ ජොබ් එක කරනවා. හවසට පන්සිල් සමාදන් කරලා සිල්පද පරකින්නවා. දැන් මෙන්න මේ විදිහට මෙයා දැන් කාලයක් ගියා. ඊට පස්සේ දැන් මරණයෙන් පස්සේ අර සත්තු මරපේක ඉපාක බලවත් නේති. එයා ගිහිලා ප්‍රේත ලෝකේ ඉපදුනා. ප්‍රේත ලෝකේ ඉපදෙලා දැන් මෙයාගේ විපාක දැන් ඇවිල්ලා සකස් වෙලා තියෙනවා හරි පුදුම විදිහට. ඒ තමයි දැන් මෙයා ප්‍රේත ලෝකේ ඉපදෙලා උදේ ඉඳලා රෑ වෙනකන් ප්‍රේත බල්ලෙක් ඇවිල්ලා මෙයාගේ ඇඟ කනවා. අන්න ප්‍රේත බල්ලෙක් ඇවිල්ලා එකපාරක් ඇඟ කනවා. කාලය ඉවරනකොට ආය ඇඟ හැම මස් වෙනවා. ඒස ආය ටිකක් තාල් බල්ලෙක් එනවා ආය කනවා. මේ උදේ ඉඳලා හවස් වෙනකම්ම මේ මිනිස්යාගේ ඇඟ ප්‍රේතයාගේ ඇඟ කනවා. හවස් හරුවේ මෙයාට ලස්සන ශරීරයක් දිව්‍ය ශරීරයක් වගේ ලස්සන එකක් හම්බ වෙලා තියෙනවා. එතකොට ඒකේ මොකද වෙනසේ නම් අර සත්තු මරපේකයි සීල් රැකපේකේ පිනයි සැප විපාක දෙක සැපයි දුකයි එකටම ආවා. එතකොට එහෙනම් අපි ගත්තොත් එහෙනම් මේ සූත්‍ර බුදුරජාණන් දේශනා කරේ දිව්‍ය ලෝකයේ සැපේ පිණිස පවතින්නේ පිනමයි. මනස ලෝකයේ සැපේ පිණිස පවතින්නේ පිනමයි. පැවිදි වුණාට පස්සේ සැපේ පිණිස පවතින්නේ පිනමයි. ඒ කරුණ දෙක ගත්තොත් අපේ තිරිසන් ලෝකේ ඉපදුනා තිරිසන් සත්තුන්ට සැපයක් දෙනවා නම් ඒක තියෙන්නේ පිනක විපාකයක්මයි. ඊට පස්සේ ප්‍රේත ලෝකේ ඉපදුනොත් ප්‍රේතයන්ටත් යම් සැපයක් තියෙනවා නම් ඒක උදා වෙන්නේ පිනකින්මයි. එහෙනම් හොඳට හිතේ තියාගන්න සැපයක් යම් විදිහකින් ජීවිතේ උදා වෙනවා නම් ඒක සිද්ධ වෙන්නෙම පිනක විපාකයක් හැටියටමයි. ඒක තමයි මේ සූත්‍රයෙන් අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි සුමනා කිව්වේ අර සතුට ඇති වෙලා පින් කිරීම කළ යුතු දෙයක්මයි දන් දීම කළ යුතු දෙයක්මයි කියලා ප්‍රකාශ කළේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කාරණේ සුමන කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේත් ඒකේ විදිහටම අනුමත කරනවා. දැන් එහෙම දේශනා තියෙනවනේ. ඔන්න බුදුරජාණන් සුමනාවනේ එසේමය සුමනාවනේ එසේමය දන් දීම කළ යුතු දෙයක්මයි පින් කිරීම කළ යුතු දෙයක්මයි දේවලෝ උපන්නට උපදුනත් උපකාර පිණිස පවතින්නේ පිනමයි. මනුස්ස ලෝකේ උපදුනත් උපකාර පිණිස පවතින්නේ පිනමයි. පැවිදි වුණත් උපකාර පිණිස පවතින්නේ පිනමයි කියලා දේශනා කළා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තවත් ගාථාවලින් මේක තවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ දේශනාව. හරි ලස්සන ගාථා කීපයකින් විස්තර කරනවා. නිමල සඳ මඬල ආසින් යන්නේ සියලු තරු සමූහය සිය එළිය මඩිමින් රැස්සිහිදුවන්නේ යම් සේද. තුර සියලු තරු පරදවා හඳ බවලන්නේ යම් සේද. එසේෙන්ම සීල සම්පන්න වූ ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගලයා ලෝකයේ සියලු මසුරු පුද්ගලයෙන් මැඩගෙන තයාගෙන් බබලන්නේ කියලා දේශනා කළා. එතකොට තරු පරදවා සඳ මඬල බබලනවා වගේ මසුරු පුජ්‍යලයන් මැද මසුරු නැති කෙනා ත්‍යාගයෙන් බබලන කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. ඊට පස්සේ විදුලිය නැමැති මාලාවන්ගෙන් යුක්ත සිය ගණන් වලාකුළු අහසේ ගොරවමින් වසිනා වැස්ස පොළොවේ වල ගොඩලි නිම්න පුරවමින් යන්නේ යම්සේද. ඒක මහා වැස්ස වහිනකොට පොළොවේ තියෙන වලවල් ඔක්කොම පුරවගෙන තමයි ගලාගෙන යන්නේ. අන්න ඒ වගේ මෙසේ චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වූ සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවක තෙමේ පස් කරුණකින් මසුරු තැනැත්තා අභිභවා පෙරට යන්නේ වෙයි කියනවා. ඒතර බුදුරයන් ආශ්‍රේ ශ්‍රාවකයා මසුරු පුජ්‍යලිය අභිභවා කරුණු පහකින් ඉදිරියට එනවා කියනවා. මොනාදේ කරුණ ටික ආවසයෙන් පිරිවරෙන් වර්ණයෙන් හා සැපයෙන්
ඉදින් භෝගයන් පිරිවරා සිටින්නේ පරලෝග සුගති සැපේ සුගති උපදින්නේ එක ඒ කරු පහෙන් තමයි. ඉතින් ආවුසයෙන් පිරිවරෙන් වර්ණයෙන් සැපයෙන් ඊට පස්සේ මරණයෙන් පස්සේ සුගතියේ උපතක් කරා යනවා. ආන් ඒ කරුණු පහෙන් බබලවනවා කියන මසුරු පුද්ගලයන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය. ඉතින් ආන් ඒ විදිහට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට මේ දේශනාවේ නම තමයි සුමනා සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය තුන පොත්වහන්සේගේ පංචක නිපාතේ කියන්නේ කරුණු පහක් බැගින් තියෙන සූත්‍ර පොත්වහන්සේගේ සුමනා වර්ගයේ තියෙන පළවෙනි සූත්‍රය තමයි සුමනා සූත්‍රය. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන තවත් ලස්සන දේශනාවක්. ඒතර ඒ දේශනාවේ නම චුන්දී කියන සූත්‍රය. එතකොට ඒකත් බුදුරජාණන් රාජකුමාරිකාවට වදාළ දෙසම. එතකොට අරකත් රාජකුමාරීකට දේශනා කරපු දේශනාවක් නේ. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන කාලේ ඉඳලා තියෙන්නේ අර සුමනා සූත්‍රය දේශනා කරන කාලේ කොහෙද හිටියේ? සැවැත්නුවර ජේතවනාරාමේ. දැන් මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ රජගහනුවර කලන්දක නිවාපනම් වූ වේළුවනේ වැඩවසන සේක. එතකොට වේළුවනේ කිව්වා මතක් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට සෙනසුන් ආරන්නේ පූජා කරපුවාගේ පළවෙනිම ආරන්නේ හැටියට පූජා කළේ වේළුවනාරාමේ. පූජා කළේ කවුද? බිම්බිසාර රජුරු. එතකොට ඒකට හේතු වුණේ බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ගිහි ජීවිතය අතහැරලා කැලේට ගියාට පස්සේ බිම්බිසාර රජුරුන්ට පොරොන්දුවක් වුණා. මොකද්ද පොරොන්දුව? තමයි ඔබ වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණොත් මගේ රාජ්‍යයටත් වඩින්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ධම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍රෙත් දේශනා කළා. පස්සක තවසන් අරහත්තයට පත් වුණාට පස්සේ ඊට පස්සේ තව 69ක් වුණානේ අර කවුද මේ යසකුල පුත්‍රයාගේ යාළුවෝ 50යි යාළුවෝ 54 දෙනයි ඔක්කොම 61 නමක් වුණානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර එක එක දිශාවලට ධර්ම දේශනා කරන්න පිටත් කළ ඉවර වෙලා කොහෙද ගියේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඌරුවේල් කාශ්‍යපයි ගයා කාශ්‍යපයි නදී කාශ්‍යපයි කියන තුන් දෙනා දමනය කරන්න. ඒතර ඌරුවේල් කාශ්‍යප දමනය කරන්න බුදුරජාණන් වහන්සේ නොඒක ආකාරයෙන් ඍද්ධිපාත්‍යහාරය පාලා විශාල ඍද්ධිපාත්‍යහාරය ගොඩක් පෑවා. ඒ ඍද්ධිපාත්‍යහාරය කීයක්ද? 3512කට වඩා පාලා තියෙනවා. ඌරුවේල් කාශ්‍යප විතරක් දමනය කරන්න. ඒතර ඒ වගේ විශාල ඍද්ධිපාත්‍යහාරය ගොඩක් පාලා ඌරුවේල් කාශ්‍යප දමනය කළාට පස්සේ ගයා කාශ්‍යපයි නදී කාශ්‍යපයි තුන් දෙනාම දමනය වුණා. ඊට පස්සේ දැන් ඌරුවේල් කාශ්‍යපගේ ශ්‍රාවක හිටියා 500ක්, ගයා කාශ්‍යපගේ හිටියා 300ක්, නදී කාශ්‍යපගේ 200ක්, ඔක්කොම 1000ක්. ඊට පස්සේ මේ 10ම එකතු කරලා බුදුරජාණන් වහන්සේ ආදිත්‍ය පරියාය සූත්‍රය දේශනා කළා. එතකොට මේ දේශනාව හරිය ලස්සන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනාව කියලා මහණෙනි මේ සියල්ලම ගිනි ගන්නා සුළුයි කියනවා. මේ සියල්ලම ගිනි ගන්නා සුළුයි කියනවා. ඒ ගිනි ගන්නා සුළුයි කියේ මොකද? ඒ ගිනි පූජා කර කරනි මේගොල්ලෝ හිටියේ ඌරුවේල් කාශ්‍යපගේ කට්ටිය. ඒතර ගිනි පූජා කරන එකකින් මේගොල්ලන්ට ධර්ම කරුණක් කිව්වොත් තමයි වැටහෙන්නේ. ඒක නිසා බුදුරජාණන් කිව්වා මේ සියල්ලම ගිනිගෙන දැවෙනවා කිව්වා. ඊට පස්සේ මොනවද සියල්ලම කියන්නේ කියලා හෙව්වා. එතකොට ඇහැට පේන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය, ඇසේ විඳීම, ඊට පස්සේ විඳීමෙන් හඳුනා ගැනීම, ওই ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ ආයතන හය ගැනම විස්තර කළ දුන. මේ ආයතන හයයි තමයි ගිනි ගන්න කියලා. ඊට පස්සේ මොනවාගෙන්ද ගිනි ගන්නේ කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා, ඉපදීමෙන් ගිනි ගන්නවා, වයසට යාමෙන් ගිනි ගන්නවා, මරණයට පත්වීමෙන් ගිනි ගන්නවා. ඊට පස්සේ ශෝක, වැළපීම්, දුක් දොම්නස් කියන කරුණු 11කින් මේ ජීවිතේ ගිනි ගන්නවා කියලා. ඒ දේශනාව ඉවර වෙනකොට මේ ඉතිහාසයේ එකම දේශනාවකින් වැඩිම පිරිසක් අරහත්ත්වයට පත් උනේ ඒ දේශනාව ඉවර වෙනකොට. කියද්ද? එතන හිටිය 10ම අරහත්ත්වයට පත් වුණා. ඒ විශේෂ දේශනාවක් ආදිත්‍ය පරයය සූත්‍රය කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආදිත්‍ය පරයය සූත්‍රය දේශනා කළේ ජටිලෙව සියලු දෙනාම අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඔක්කොම පැවිදි වුණා.
ඊට පස්සේ උරුවෙල් කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු දහක් පිරිවර සමග තමයි වේළුවනාරාමයට බුදුරජාන් වහන්සේ වැඩියේ. ඊට පස්සේ බිම්බිසාර රජුරෝ මුණ ගැහෙනවා. ඊට බිම්බිසාර රජුරන්ට ධර්ම දේශනා කළා. ඊට බිම්බිසාර රජුරුවත් එක්ක කී දිනෙක ආවද බලන්න. 120,000ක් වනහන් ඇවිල්ලා තියෙනවා. ඊට අද කාලේ එක දවසෙන් 120,000 හොයාගන්න පුළුවන්ද? වැඩසටහනකට ධර්ම දේශනාවක් අහන්න 120,000 හොයාගන්න ගොඩාක් යන්න ඕනේ. එදා ඒක අනවිර යවපෙහෙටි 120,000ක් එකතු වුණා බණහන්. බුදුරජාණන් වහන්සේ දකින්න යන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ඉවර වෙනකොට එතන හිටිය බිම්බිසාර රජුරෝයි 110,000ක් පිරිසයි එක දේශනාවෙම සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඒකත් විශේෂ දේශනා කාරණයක්. තුර එක දේශනාවකින් විශාලම පිරිසක් අරහත් මේ සෝතාපට්ටි ඵලයට පත් උනේ බිම්බිසාර රජුරුවත් එක්ක ගියේ පිරිසේ. අනිත් 10,000ම උපාසක බවට පත් වුණා. තුර ආගේ සතුටට තමයි බිම්බිසාර රජුරුව පහවදා දානෙට ආරාධනා කළා. දානේ පූජා කළ ඉවර වෙලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මං ඉන්න තැනක් හදලා දෙන්න ඕනේ පූජා කරන්න. එතකොට කල්පනා වුණේ බිම්බිසාර රජුරුවන්ගේ තිබ්බ හොඳ උද්‍යානයක් තමයි වේළුවනේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙරමුණ මහා සංඝරත්නයට එදා වේළුවනේ පූජා කළා. පළවෙනි ආරාම පූජාව එදා මේ ශාසනේ ඇති වුණා. එතකොට මේ වේළුවනේ තමයි බුදුරජාණන් වහන්සේ දවසල වැඩ ඉඳලා තියෙන්නේ. එදා චුන්දේ කියන රාජකුමාරිය රාජකුමාරිකන් 500ක් රත 500කින් පිරිවන භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. තොරේත් 500 දෙනෙක් වාහන 500කින් පෝලිමට වාහන තියෙන්නේ නැති නේද? වාහන 500න් පෝලිමට තියෙනවා රත 500කින් රාජකුමාරවරු 500ක් ආවා. ඊට පස්සේ මේ 500ම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ මේ රාජකුමාරිය අහන ස්වාමිනේ අපගේ සොහොයුරු චුන්දනම් රාජකුමාරයෙක් සිටි. එතකොට මේ සොහොයුරෙක් ඉන්න චුන්ද කියලා. මේ කුමාරිකාවගේ නම මොකද්ද? චුන්දි. ඒ කුමාරයාගේ නම චුන්ද. හේ මෙසේ කියයි. යම් ස්ත්‍රියක් ඒවා පුරුෂයෙක් ඒවා බුදුරජුන් සරණ ගිය වෙයිද ධර්මයේ සරණ ගිය වෙයිද සංඝයා සරණ ගිය වෙයිද සතුන් මැරුණමින් වැළකුණේ වෙයිද සොරකමින් වැළකුණේ වෙයිද වැරදි කාමසේනින් වැළකුණේ වෙයිද බොරු කීමෙන් වැළකුණේ වෙයිද මත්පැන් මත්ද්‍රව්‍යෙන් වැළකුණේ වෙයිද හේ කය මිදී මරණින් පසු සුගතියේ උපදින්නේ දුගතියේ නොයයි කියා ස්වාමීනි ඒ මම් භාග්‍යතුන් වහන්සේගෙන් අසමි. ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේ කවර ආයුර් ප්‍රසාදකින් යුක්තු ඌ ඒ කය බිඳී මරණින් පසු සුගතියේ උපදින්නේද දුගතියට නොයන්නේද කියලා ඇහුවා. දැන් ඒ කුමාරයාගෙන් අහලා තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ ගියානම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියානම්. සංඝ රත්නේ සරණ ගියානම්. ඒ ඊට පස්සේ සිල්පද පහ ආරක්ෂා කරනවා නම් එයා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. ඒ සුගතියේ උපදින නම් කොයි ආකාරයටද බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ? කොයි ආකාරයටද ධර්මයේ සරණ යන්න ඕනේ? කොයි ආකාරයටද බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ කොයි විදියටද සිල්පද ටික ආරක්ෂා කරන්න ඕනේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට. චුන්දෙන යම්තාක් පා රහිත වූ හෝ දෙපා ඇති හෝ සිව්පා ඇති හෝ බොහෝ පා ඇති හෝ අරූපවත්තු හෝ සංඥාවක් ඇත්තේ සංඥාවක් නැත්තේ නේව සංඥා නා සංඥා සත්‍යෝ සිටිත් නම් ඒ සත්‍යයන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල සත්ව වර්ගය අතර අග්‍රයයි කියනු ලැබේ කියනවා. ඒතර මේ සියලු ලෝකයේ සත්ව අතර සියලු සත්‍යයන් අතර අග්‍රවන්නේ තථාගත බුදුරජාණන් වහන්සේයයි කියනු ලැබේ. චුන්දේනි චුන්දේනි යමෙක් බුදුරජුන් කෙරෙහි හිත පහදවා ගත්තාවද ඔවුන් පෑදුනේ අග්‍ර ස්ථානයේ අග්‍ර ස්ථානයේ පැහැදුනන්ගේ විපාකේත අග්‍රවන්නේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොහොමද එනම් හිත පහදව ගන්න ඕනේ? මේ ලෝකේ සිටින අග්‍රම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේමයි කියලා තමයි හිත පහදව ගන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේට වඩා අග්‍ර කෙනෙක් ආයි ලෝකේ නැහැ කියන අදහස ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න ඕනේ කියන්නේ.
ඊට පස්සේ ඒ ධර්මයේ කෙරෙහි කොහොමද හිත පහදව ගන්න ඕනි? හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ හට නොගන්නා වූ යම් තාක් දෙයක්ද ඒ සියල්ලටම වඩා අග්‍රවන්නේ නිර්වාණයයි. ඒ යම් මේ කෙලෙස් මද මඩින කෙලෙස් පිපාසයේ සංසිඳවන තෘෂ්ණාව මුලින්ම නසන සසර ගමන නැති කරන තණ්හාව ශේ කරන විරාගය වූ තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්දේයයි. චුන්දෙන යමෙක්ගේ විරාගය වූ ධර්මයේ කෙරේ පැහැදුන වෙද්ද ඔවුන්ගේ පැහැදීම අග්‍ර දෙයක් වන්නේ කියලා දේශනා කළා. එතකොට මේ ලෝකයේ තියෙන ධර්මයන් අතර අග්‍රම ධර්මයේ ශ්‍රේෂ්ඨම ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි කියලා හිත පහදව ගන්න ඕනේ කියන. ආන් ඒ විදිහට පැහැදුනොත් තමයි මරණයෙන් පස්සේ සුගතිය උපතක් කරා යන්නේ කියන. ඊට පස්සේ ශ්‍රාවක සංඝරත්නය කෙරේ කොහොමද හිත පහදව ගන්න ඕනේ? යම්තාක් පිරිස් සමූහය සිටිද්ද ඔවුන් සියල්ලටම වඩා අග්‍රවන්නේ තථාගත ශ්‍රාවක සංඝරත්නය කියන. ලෝකයේ එක එක පිරිස් සිටිනවා කියනවා. ඒ පිරිස් අතර තථාගත ශ්‍රාවක සංඝරත්නය තමයි ශ්‍රේෂ්ඨම පිරිස බවට පත්වන්නේ. යම් මේ පුරුෂ යුගල හතරකින් යුක්ත වූ පුරුෂ පුජ්‍යල අටකින් යුක්ත වූ භාග්‍යතුන් ආ ශ්‍රාවක සංඝයා ආවුනේය පාවුනේය දක්කිනේය අංජලි කරණේ අනුත්තරම් පුණ්‍යක්කෙත්තල් ලෝකස්ස යන ගුණයෙන් යුතු වේද ඒ සංඝයාය. චොන්දේන යමෙක් ආර්ය සංඝයා කෙරෙහි හිත පහදවා ගත්තා වූද ඔවුන් පැහැදී සිටින්නේ ලෝකයේ සිටින අග්‍රම පිරිසටයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයට කොහොමද එනම් හිත පහදව ගන්න ඕනි? ලෝකේ පිරිස අතර අග්‍රම ශ්‍රේෂ්ඨම පිරිස වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයමයි කියලා හිත පහදව ගන්න කියන්නේ. ආන් ඒ විදිහට හිත පහදුනොත් එයා මරණයෙන් පස්සේ සුගතිය උපත කරා යනවා කියනවා. ඊට පස්සේ මේ චුන්දී කියන රාජකුමාරයාන දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ, චුන්දීනි යම් තාක් සිල් ඇතනම් ආරේකාන්ත සීලේ සිල් වලට වඩා තග්‍රේ කියන ලැබේ කියනවා. එතකොට යම් තාක් සිල්පද තියෙනවනම් ඒ සීලය අතර අග්‍රම සීලය වන්නේ ආරේකාන්ත සීලයයි. එනම් ආරේකාන්ත සීලය කොහොමද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ? නොකැඩුණු, කැඩිලා නැති, සිදුරු නැති. ඒ කියන්නේ එහෙමෙන් චුට්ටි චුට්ටි පොඩි පොඩි පළදුවක් වෙන්නේ නැති, කැලල් නැති, පැල්ලම් නැති, තෘෂ්ණා දාස භාවයෙන් තොරව තෘෂ්ණාවට ඇලී ගියේ නැති, නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක්වන තෘෂ්ණා දෘෂ්ටි ස්පර්ශ නොකළ, ඒ කියන්නේ අර සීලබ්බත පරාමාසදීනේ ඒ දෘෂ්ටි වලට යන්නේ නැතුව සමාධියේ පේස පවතින සීලයයි කියනවා. එතකොට සීලය එන්නේ සමාධියට යන තියෙන්නේ. එතකොට සමාධියේ පිණසේ පවතින සීලයක් රකින්නවා නම් ආන් ඒක තමයි කියනවා ආරේකාන්ත සීලය කියන්නේ. එතකොට ආරේකාන්ත සීලේ පරිපූර්ණ වෙද්ද ඔහු අග්‍රෝ සිල් පුරන්නෝය. ඔහු අග්‍රෝ සිල් පුරන්නාගේ විපාකයේද අග්‍රවන්නේ කියලා කියනවා. එතකොට එහෙනම් කොයි වගේ සීලයක්ද රකින්න ඕනේ සුගතිය යන්න ඕන නම්? කැඩුන් නැති, සිදුරු නැති, පැල්ලන් නැති, තෘෂ්ණා දාස භාවයෙන් තොර, නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක්වන, තෘෂ්ණා දෘෂ්ටි ස්පර්ශ නොකළ සමාධි පිණිස පවතින සීලයක් රකින්නවා නම් ආන් ඒ සීලය තමයි අග්‍රම සීලය වන්නේ. ආන් ඒ සීලය කෙරෙහි පැහැදලා සීල් රකින්නවා නම් ආන් ඒකේ සුගතිය උපත කරා යනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවලිමුත් මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒ කාන්තෙන් අග්‍ර වූ පැහැදීමට අයත් අග්‍ර වූ ධර්මය අවබෝධ කොට වදාළ අනුත්තර වූ දන් පිළිගැනීමේ සුදුසු අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි පැහැදුන සිත්ත ඇති තැනැත්තාට, තුර බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවගත් තැනැත්තාටත්, විරාගය වූ කෙලෙස් සංසිඳවාලන සැපය ඇත්තව අග්‍ර ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්නා තැනැත්තාටත්, අනුත්තර පින්කෙතු ආර්ය සංඝයා කෙරෙහි හිත පහදව ගන්න තැනැත්තාටත්, බුදුරජාණන්සේ හිත පහදව ගන්න කෙනාටත්, ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න කෙනාටත්, සංඝරත්නයේ කෙරෙහි හිත පහදව ගන්න කෙනාටත්, ඒ අග්‍ර උතුමන් කෙරෙහි දෙන දාණය අග්‍රපින් ලබා දෙන්නේ වෙයි. අග්‍ර වශයෙන් ආවස වර්ණ සැපයස කීර්ති බල ලබා දෙන්නේ වෙයි කියන. එතකොට ඒ තෙරුවන් කෙරෙහි හිත පහදවගෙන, බුදුරජාණන්සේ කෙරෙහි හිත පහදවගෙන, ධර්මයේ කෙරෙහි, සංඝරත්නයේ කෙරෙහි හිත පහදවගෙන යම් කිසි කෙනෙක් දානය දෙනවා නම් එයින් ලැබෙන පින අග්‍ර ආයුෂ ලබා දෙනවා කියනවා. ඊට පස්සේ අග්‍ර වර්ණය, අග්‍ර සැපේ, අග්‍ර යස, අග්‍ර කීර්තිය උදා කරලා දෙනවා කියනවා.
දුරේ නම් දම්පැන් පූජා කිරීමෙන් පින මහත්ඵල මහානිසංස වෙන්නේ අග්‍ර වෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවගෙන සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවගෙන යම් කෙනෙක් දම්පැන් පූජා කළොත් තමයි අග්‍ර විදියට අපේ පින බලවත් වෙන්නේ. අග්‍ර වූ ධර්මයෙන් යුක්ත වූ අග්‍ර වූ ශ්‍රාවක සංඝයා විසී යම් නුවණැත්තෙක් දාන ආදී පූජා කරයිද හේ දේව බවට හෝ මිනිස් බවට පැමිණි විට අග්‍ර බවට පත් වේ සතුටට පත් වේ කියලා කියනවා. ඒ විදිහට දම්පැන් පූජා කළොත් ඒක විපාක හැටියට මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අග්‍ර සැප විපාකය ලබනවා කියලා ලබලා සතුටට පත් වෙනවා කියලා දේශනා කරනවා. එතකොට ඕන් ওই විදිහට චුන්දී කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපිට මේ දේශනාවෙන් විශේෂ කාරණා ගොඩාක් ගන්න තියෙන අපේ ජීවිතේට. මොනවද ගන්න තියෙන්නේ? අපේ පැහැදීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිට පහදව ගන්න ඕනි. අග්‍රම කෙනා බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පහළ වුණේ කියලා. ඒක උදේ අග්‍රම කිව්වම සෑම පැත්තකින්ම අග්‍රම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ අපි සීලයෙන් ගත්ත සීලයෙන් අග්‍රම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. සමාධිය ගත්ත සමාධියෙන් අග්‍රම ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ප්‍රඥාව ගත්ත ප්‍රඥාවෙන් අග්‍රම කෙනා ලෝකේ බුදුරජාණන් වහන්සේ. සිහියෙන් ගත්තොත් අග්‍රම සිහියක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. වීරිය ගත්තොත් අග්‍රම වීරියක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ ලස්සනම කෙනා හැවුත් ඒත් බුදුරජාණන් වහන්සේ. දුක් විඳපු අය අතරත් අග්‍රම කෙනා බුදුරජාණන් වහන්සේ. සැප විඳපු අය අතරත් අග්‍රම සැප විඳපු කෙනා. හැම පැත්තෙම බුදුරජාණන් වහන්සේ තමයි අග්‍රම කෙනා ලෝකෙ. ඉතින් ඒකනේ අර උපදිනකොටම කියව මම ලෝකෙට අග්‍රම කෙනා වෙනවා, ශ්‍රේෂ්ඨම කෙනා වෙනවා, ජේෂ්ඨම කෙනා වෙනවා. මේ මගේ අන්තිම ඉපදීමයි කියලා කිව්වේ ඒක. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන්සේ හොඳට බුදු ගුණ හිත හිතා බුදු ගුණ දැනගෙනම අපි හිත පහදව ගත්තොත් ඒක අපිට සුගතිය උපතක් රා යන්න උපකාර පිණිස පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන්සේගේ ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න ඕනි. ලෝකයේ තියෙන අග්‍රම ධර්මයේ තමයි බුදුරජාණන්සේගේ ධර්මය. දැන් නිගණ්ඨනාත පුත්ත එක එක ශාස්ත්‍රඥාන්සලාගේ ධර්ම තිබ්බනේ. ඒ නිගණ්ඨනාත පුත්ත එක දේශනාවක තියෙන සාමගාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒත් ඒක නිගණ්ඨනාත පුත්ත මැරුණාට පස්සේ ඒ ශ්‍රාවක එක එක පිළ බෙදලා දෙකට බෙදින කතා එක එක බෙදෙන විදිහට කරුණු කියන්න ගත්තා. එහෙලා ඒක දෙකට බෙදිලා ගියා. ඒ ශ්‍රාවකව. ඒකට ශ්‍රාවක බෙදිලා ගියාට පස්සේ මේක බෙදිලා ගිහිල්ලා එක එක තැන්වල එක එක කතන්දර කියනවා. ඔය ආධර්මයේ දන්නේ මං තමයි ධර්මයේ දන්නේ. ඔයා මිත්‍යා දෘෂ්ටිකයි මං තමයි හරි දෘෂ්ටි ඉන්නේ. ඔහම එක එක පිළිවිල්ල කරුණු කියන්න ගත්තා. අන්තිමට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ මේ ඒ කාලේ හිටිය චුන්ද කියලා ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේට මේක ආරංචි වුණා. නිගණ්ඨනාත පුත් මැරුණාට පස්සේ ඒ ශාวกු දෙකට බෙදිලා කියලා. ඊට පස්සේ මේක අහගෙන ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා අන්න නිගණ්ඨනාත පුත්ගේ කට්ටිය දෙකට බෙදිලා ගිහි අයත් දැන් සලකන්නේ නැතුව ගිහිල්ලා. නිගණ්ඨනාත පුත් මැරුණාට පස්සේ මේක අපි බුදුරජාණන් වහන්සේට කියමු කියලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේ දෙන්නව ගියා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා දුරක්ඛාත ධර්මය ඔය වගේ තමයි කිව්වා. ස්වාක්ඛාත ධර්මයේ කවදාවත් ඔහම වෙන්නේ නැහැ කිව්වා. ඇයි ස්වාක්ඛාත ධර්මයේම වෙන්නේ නැත්තේ? මුලක් කියලා දීලා තිනවා, මැදක් කියලා තිනවා, අගක් කියලා තිනවා. එතකොට අකුසල් ගැනත් කියලා දීලා තිනවා බුදුරජාණන් වහන්සේ. අකුසල් හටගන්න විදියත් කියලා දීලා තිනවා. අකුසල් නැති කරන විදියක් කිය නිගණ්ඨනාත පුත්තේ මොකක්වත් නැහැ. අකුසල් ගැනත් නැහැ. අකුසල් හට ගන්න විදිය නැති කරන මොකක්වත් කියලා දෙන්නේ නැහැ ඒ ධර්මයේ. ඒතකොට ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ වෙනස හොඳට ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ සීන අනිත් සියලු ධර්ම අතර අග්‍රම ධර්මය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි කියලා අපි හිත පහදවගෙන තියෙන්න ඕනේ. ශ්‍රාවක සංඝ රත්නයේ ගත්තත් ඒ විදිහටමයි. ලෝකේ අනිත් පිරිස් මැදන් අන්‍යාගමික ආශ්‍රමවලට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට හරි ගෞරවයක් ඒ කාලේ තිබිලා තියෙනවා. දවසක් ඒක සිටුවරේ මේ අන්‍යාගමික ආරාමයකට යනකොට ඒ ආරාමෙ හිටිය පිරිස කතා වුණේ ආ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් කියනවා සද්ද කරන්න එපා කියලා. ඒ ගිහි ශ්‍රාවක පවා අග්‍ර ශ්‍රේෂ්ඨ බවට පත් වෙලා. ඉතින් ආන් ඒ විදිහට බුදුරජාණන් ශ්‍රාවක සංඝ රත්නය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම සංඝ රත්නය කියලා අපි හිත පහදවගෙන තියෙන්න ඕනේ.
ඒ වගේම කැඩෙන් නැති සිදුරු නැති කැලැල් නැති සීලයක් රකින්න අපි හිතේ අධිෂ්ඨානයක් ඇතිකරගෙන මාන්සි ගණ්ඩෝනි. ඉතිං ඔවුන් ඔය විදියට තෙරුවන් කෙරේ හිත පහදවාගෙන දම් පැම් පූජාකරෝ සිල් රැක්කොන් එයින් ලැබෙන විපාක අග්‍ර විපාක කියල බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතිං ඒ නිසා අද දවස අපිට ඉගෙන ගන්න පන්තියේ කාලේ අවසංගෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා අද දවස අපි සූත්‍ර දෙකක් ඉගෙන ගත්තා. සුමනා සූත්‍රයයි චුන්දී සූත්‍රයයි. ඉතිං ඒ සූත්‍ර දේශනා දෙකෙන් අපිට දන්දීම ගැන සිල් රැකීම ගැන හිත පහදවා ගැනීම ගැන ගොඩාක් කරුණු ඉගෙන ගන්න ලැබුණා. ඒ සියලු කාරණා අපි සියලු දෙනාට මේ ජීවිතයේදීම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර දුකින් නිදහස් වන්නම මේ පින උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.